හරි. අපි අද දවසේදී වෛද්‍ය සාකච්ඡා ඔස්සේ සාකච්ඡා කරන්න සූදානම් වෙන ඔබේ දරුවන් පිළිබඳව ටිකක් වැඩිමනක් දී. මොකද මේ කාල සමයේ ටිකක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෛද්‍ය ශාස්ත්‍රයේ හා බැඳුණු බොහෝ දේවල් පිළිබඳව සාකච්ඡාවට ලක් වෙන අතරතුරේදී දරුවන්ට මේ දවස්වල තියෙන ප්‍රශ්න මොනවද? අපි පිළිබඳව සාකච්ඡා කරමු හසල අධ්‍යක්ෂක මෙති වෛද්‍යවරයෙක් එක්ක ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්දසිල මහත්මිය අපිට කියනවා. Ivan කියලා පිළිගන්නවා. Ivan සුබදෙස. ડોક્ટર අපෝ අපි දකින්න ටික ළමයිට අසනීප වෙනවා වැඩි වගේ. දැන් ගෙවලින් එහෙන කතාව ඕක තමයි. බලන්නකෝ මේ ගිය සතියේත් අසනීප වුණා. මේ ඉවරලා අපෝ මේ සතියේ අසනීප වෙලා. සෙම හැදෙනවා, කැස්ස එනවා, උණ ගන්නවා, ළමයින්ට බඩේ අජීර්ණ හැදෙනවා. මොකද ડોક્ટર මේ වෙලා තියෙන්නේ? ඔව් සදාහන් කරාද මේ දිනවල දෙමාපියන් අතර නිතර ගැටලුවක් විශේෂයෙන්ම කුඩා දරුවන් අතර. පෙර පාසල් දරුවන් සහ කුඩා දරුවන් අතර වැඩිපුර නිතර නිතර මේ සෙම ප්‍රතිශත තත්ත උණ ගතිය සමහරට ඔබ සදාහන් කරා වගේ පාචන තත්ත වමන ගතිය නිතර නිතර වරින් වර එක දිනක් සතියක් දෙකක් මේ රෝග ලක්ෂණ තිබිලා ආයම සතියක් දෙකක් සමනය වෙලා තියලා ආයම නැවත වතාවක් ඇති වෙන තත්ත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය මාස කිහිපය ඇතුළතම මේ තත්ත්වය අපි දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම COVID-19 රෝග තත්ත්වය පැතිරෙන කාලේ වැඩිපුර අපි එළියට බැස්සේ නැහැ. දරුවන් පරිසර නිරාවරණය වුණ නැහැ. ඔවුන් සාපේක්ෂව නිරෝගී හිටියා. නිතර වැදෙන සෙසන් රෝග තත්ත්වය ඇති වුණ නැහැ. නමුත් දැනට ඊට පසු සාමාන්‍ය තත්ත්වයට පත්වීම සමග සහ නැවත පාසල් පෙර පාසල් අධ්‍යාපන ආයතන විවෘත වීම සහ ඔවුන් බාහිර පරිසරයත් ගැටීම වැඩිවීම සමග විවිධ රෝගාබාධ ඇතිවීම මේ දිනවල අපිට දක්න ලැබෙන තත්ත්වයක්. විශේෂයෙන්ම වෛරස් වර්ග නිසා ඇතිවන රෝග තත්ත්වයන් අපි දන්නවා. මේ සෙම ප්‍රතිශත තත්ත්ව ඇති කරන වෛරස් වර්ග විවිධ ප්‍රභේද 200ක් පමණ තිබෙන ඇත්තර. එන මේ විවිධ ප්‍රභේද වලින් වරින් වර මේ දරුවන්ට රෝග තත්ත්වයන් ඇතිවීම තමයි අපි මේ දිනවල දක්නට ලැබෙන්නේ. සාමාන්‍ය සෙම ප්‍රතිශත තත්ත්ව තමයි ඊටම බහුලව තිබෙන්නේ. උන තත්ත්වයේ 12 3ක් පැවතිලා සෙම ප්‍රතිශත තත්ත්වයේ පැවතිලා සමහර විට සතියක් විතර යනකොට මේ තත්ත්වය සමනය වෙනවා. සමහර දරුවන්ට ඒ සමග ඇතිවන කැස්ස තත්ත්වය සති 2 3ක් පවතින්න පුළුවන්. ඒයින් සමනය වෙලා නැවත ගැටලුව තියෙන්නේ නැවත සත්‍ය අධ්‍යක් කරනකොට යම් කිසි කෙටි කාලයක් තුළදී ඔවුන්ට නැවත එවැනි රෝග ලක්ෂණ මතුවෙන මේක තමයි දෙමාපියන් අතර තියෙන ගැටලුව. නමුත් එයින් ඇතිවන මේ රෝගවලින් ඉතාම බහුතරයක් සංකූල නොවන සාමාන්‍ය මේ වයසේ දරුවන්ට කොහොමත් වැළඳෙන සහ ඔවුන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාකාරීත්වය මෝරන්න මේ හැදෙන ඒ වෛරස් වලට ඔවුන්ගේ ශාරීරික ප්‍රතිශක්තිය වැඩි වෙලා ඒට උරුත්තු දෙන්න පටන් ගන්නවා. ටික ටික මෙන්න මේ ප්‍රධාන බහුලව ඇති වෙන වෛරස් වලට ඔවුන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාවලිය හොරු වීම තුළින් ඉදිරියට ඔවුන්ට ඒ නිතර හැදීම වැළකෙනවා. ડોક્ટર එකත් එක මේ මට මේ පෞද්ගලිකව දැනුණු කාරණාවක්. මේ දවස්වල දරුවන්ගේ වාර විභාගය එහෙම තියෙනවා. ඔබ වෛද්‍යවරයෙක් හැටියට ඔබ විශ්වාස කරනවාද සමහර ලාවට දරුවන්ගේ ලෙඩ රෝගවල යම් වැඩිවීමක් මේ විභාග සිද්ධ වෙනකොට ඔවුන්ගේ ජීවිතයේ විවිධ සුවිශේෂී දේවල් එක්ක යම් සම්බන්ධයක් තියෙනවා කියලා? ඔව් අපිට එහෙම බැලපු ගමන් එහෙම තත්ත්වයක් පේනවා. නමුත් විද්‍යාත්මක වේ සම්බන්ධව සනාථ කිරීමක් අපි දක්න ලැබෙන්නේ නැහැ. නමුත් විවිධ පරිසර සාධක නිසා මේ තත්ත්වය වෙන්න පුළුවන් සහ විශේෂයෙන්ම අර ගැටීම වැඩි වෙනකොට අපි COVID-19 කාලේ එක පැහැදිලිවම අත්දැක්ක දෙයක් ලෝකයේ ලංකාවේ සහ ලෝකේ පුරාම අර වැඩිපුර නිවසට වෙලා ඉන්න අතරතුරේදී ඒ පරිසරයට ගැටීම අඩු වෙන සමග බාහිර පරිසරයේ විවිධ රෝගකාරක විසබීජ වලට යොමු වීම අඩු වෙනවා සමග ලෙඩ රෝග අඩු වෙනවා. නමුත් බාහිර පරිසරයට යොමු වීමත් එක්ක සහ අපි අර කාලයක් තිස්සේ COVID-19 පවතින කාලය තුළ අපි පුරුදු කරපු ඒ සෞඛ්‍ය පුරුදුවල යම්කිසි අඩුවීමක් සමග නැවත සාමාන්‍යකරණය පත්වීම සමග මේ විවිධ රෝග විවිධ නැවත ඇතිවීමක් තමයි අපිට දක්න ලැබෙන්නේ. විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් අර විද්‍යාත්මක සනාථ කරපු හේතු බොහොම අල්පයි. නමුත් නැවත අපි අවධාරණය කරන්නේ ගොඩක් දුරට මේ තාම සාමාන්‍ය තත්ත්වයක්. අර පහුගිය කාලේ සාපේක්ෂව යම්කිසි වැඩිවීමක් පැහැදිලිව දක්නට ලැබෙනවා. මේදී විශේෂම කාරණය තමයි මේ සමග සමහර ඩෙංගු තියෙන පුළුවන්. අපි දන්නවා දිවයිනේ විවිධ ප්‍රදේශ ඩෙංගු අධිවිධානම් කලාප වශයෙන් නම් කළා තිබෙනවා. ඊට අමතරව සමහර විට මේ සාමාන්‍යන වෛරස් රෝග වෙන්න පුළුවන්. අමතරව පෙනහළු ආසාද නියුමෝනියා තත් වෙන්න පුළුවන්. වෙනත් රෝගාබාධ වෙන්න පුළුවන් සහ විශේෂයෙන්ම යම්කිසි නිදන්ගත රෝගාබාධයක් තිබෙන දරුවන්ට මේ රෝග තත් ඔස්සන්න වෙන්න පුළුවන්. මෙන්න මේවැනි ඒ සංකූල වෙන්න පුළුවන් වෙන විවිධ වෙනත් රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන් තත්ත්ව අඳුනා ගැනීම සහ ඒ ඉක්මනින්ම ඒ සඳහා වෛද්‍ය උපදෙස් සඳහා ප්‍රතිකාර සඳහා යොමු වීම තමයි මෙහිදී අවශ්‍ය වෙන්නේ. එවැනි දරුවන් යම්කිසි ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වුණොත් තමයි ගොඩක් දුරට මේ විවිධ අවස්ථාවන්ට සිද්ධින් අපිට වාර්තා වෙන්නේ. ડોક્ટર දැන් ලෙඩ රෝග සම්බන්ධයෙන් අපේ තිබෙන සංවේදීභාවය පිළිබඳව මට පේන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි
කාට හරි පොඩි කිවිසුමක් ගියත් ඉක්මනින්ම කොත්තමල්ලි ටිකක් තම්බන මොකක් හරි පැරසිටමෝල් පෙත්තක් දෙන්න කලබල වෙන අය. තවත් සමහරු තමයි මොන දේ සිද්ධ වුණත් ගණන් ගන්නෑ. හැබැයි අන්තිමට අර අර පෙරහැර ගිහිල්ලා ඉවරනාට පස්සේ වෛද්‍යවරුලා අනේ ડોක්ටර් මොන හරි කරලා දෙන්න කියන තත්ත්වෙට පත්වන රෝගීන්. මේ සහ අපේ ජන සමාජයේ විදිහ මේ දෙක සම්බන්ධයෙන්ම හොඳටම අත්දැකීම් තියෙන කෙනෙක් ඔබතුමා. ඔව්. ඔබ ඉතාම වැදගත් කාර්යයක් මතු කරේ මම අපි සාමාන්‍ය මේ වෛද්‍ය විද්‍යාත්මක ගත්තත් මේ අන්ත දෙකම බැහැර කරන්න ඕන කියලා තමයි අපි කියන්නේ. මොකද අනවශ්‍ය ලෙස රෝග සඳහා කලබල වීමක් සිදු නොකළ යුතු නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ මේ සියලු දේවල් නොසලකා හරින්න කියන එක. ඒ සම්බන්ධව යම්කිසි අවබෝධයක් ඇතුව මොන තත්ත්වේ වෙනකන් අපිට මේ සම්බන්ධව බලන්න පුළුවන්ද කියන මම අර කිව්වාගේ ගොඩක් දුරට උන තත්ත්වය තමයි සම්ප්‍රතිශය තත්ත්වය ඇති වෙනවා. සමහරවිට අපේ ඒ දේශීය ක්‍රම සහ විවිධ ක්‍රම මගින් අපිට මුල් අවස්ථාවේදී යම්කිසි අත්දැක බැලීමක් කරන්න පුළුවන්. දරුවට උණ තිබෙනවා නම් පැරසිටමෝල් ඖෂධ ලබා දෙන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි විජලන වීම වළක්වා ගැනීම. පැහැදිලිවම වෛරස් රෝගයක් හෝ වෙනත් රෝගාබාධයක් ඇති වුනහම දරුවන් ආහාර ගැනීම අඩු වෙනවා. නමුත් පුළුවන් තරම් ඔවුන්ගේ ඒ නියමිත බරට අනුව දීර්ඝාති ලබා දීම සිදු කරනවා. සාමාන්‍යයෙන් දින දෙකක් තුනක් පමණ මේ තත්ත්වය යනකොට තත්ත්වය සමනය වෙන ගොඩක් දුරට. ඒ හැම ඇතිවන හැම රෝගයකටම ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් එහිදී අපි අවධානයෙන් ඉන්න ඕන දරුවාගේ ආහාර ගැනීම හොඳටම අඩු වෙනවා. ඔවුන් මලානික ගතියක් තිබෙනවා නම් මුත්‍රාණයක අඩු වෙනවා නම් වමනේ පාචන තත්ත්ව ඉතා තදට තිබෙනවා නම් ඇඟේ මොන හරි රතු පැහැති ලප අපිගේ සරලෝකයේ ත්‍රාෂයක් වගේ දෙයක් ඇති වෙනවා විවිධ සහ සමහිත වලිප්පු තත්ත්ව සාමාන්‍යයෙන් දරුවෙකුට වෙනදා සම්ප්‍රතිශ තත්ත්වයක් හෝ සාමාන්‍ය වුණ රෝග තත්ත්වයක් ඇති වුනහම ඇති නෙවන රෝග ලක්ෂණයක් කිසියම් හෝ රෝග ලක්ෂණයක් මතුවන නම් ඉතාම ඉක්මනින් ඒ සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි. ප්‍රමාද නොවී සිට මොකද ගොඩක් දුරට අපි COVID-19 කාලේ මම නැවත මේ කියන අපි අත්දැකීම් එක අපි දැක්කා COVID-19 ගොඩදුරු වෙච්ච දරුවන්ගේ ජීවිත හානි සිදු වෙච්ච දරුවන් සම්බන්ධව ඒ පසුව අධ්‍යයන කිරීමේදී විපරම් කිරීම දැක්ක දෙයක් තමයි ගොඩක් දුරට වැඩිපුරම අවාසනාවන්ත ජීවිත හානි සිදු වුනේ මේ රෝහල් ගත වීම ප්‍රමාද වීම නිසා. ඒ නිසා ඒ අවස්ථාව අවබෝධ කර ගැනීම අපි කියන රෙඩ් ෆ්ලැග් සයින්ස් කියලා අවදානම් රක්ෂණ අවදානම් දරුවාගේ ඒ රෝග ලක්ෂණ අඳුනා ගැනීම එවැනි තත්ත්වයක් මතුවෙච්ච ගමන්ම යම්කිසි ඔබට සැකයක් තිබුණා නම් ඉතාම ඉක්මනින් ළඟම තිබෙන රජයේ රෝහලට හෝ ළඟම තිබෙන වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා උපදෙස් ලබා ගැනීම තමයි අත්‍යවශ්‍යම. මෙහිදී මේ දිනවල මේ පවතින නිතර නිතර පවතින රෝගාබාධ සඳහා අපි විශේෂයෙන්ම කළ යුතු දෙයක්. දැන් බෙදකම ගන්න පුළුවන් ඒ අදාළ තැන් වලට ගිහිල්ලා හැබැයි හෙදකම ගොඩක් කලාවට ගියතුරු දෙමළ සිද්ධ කරන්න වෛද්‍ය මධ්‍යස්ථානට කියලා දෙහෙට්ටි කරන් ඉන්න පුළුවන්. හැබැයි හෙදකම කරෙන්නේ ගියේ ඇතුළේ. මම දැක්කා මේ ළඟදී හිතවතෙක්ගේ දරුවේ කසලේ පෙන් කියපු නිසා බලන්න ගියා. ජනකට ඔහු ළඟ තිබුණේ චොකලට් බිස්කට් පැකට් එකයි තද තැමිලි පාට බීබ බෝතලයකයි. ඒ කියන්නේ මේ හෙදකම අපි හරියට ප්‍රගුණ කරලා නැහැ. අපි හරිය අවධානයෙන් නැහැ. ඉතින් කියනවා අසනීපුනම කන්නෙත් නැහැ. කන දෙයක් දැන් කැමරා ප්‍රතික්ෂේප කරන බත් කන්න බෑ මොනවත් කන්න බෑ කියලා. ඉතින් මෙයා කන්නේ ওই දේවල් විතරයි. මම ඉතින් මොනවා කරන්නද අපි මේක දෙනවයි කියලා. මේ සම්බන්ධයෙන් මොකද ඔබතුමා කියන්නේ? ඔව් විශේෂයෙන්ම අපි නැවත නැවත කියලා මේ දිනවල බහුලවම ඇති වෙන රෝගබාධ ප්‍රධාන වශයෙන් හේතු වෙන වෛරස් වර්ග 90-95% පමණම මේ සාමාන්‍ය පරිසරයේ දක්නට ලැබෙන වෛරස් වර්ගයන් තමයි කුඩා දරුවන් මේ දිනවල රෝගී තත්ත්වයට පත් වෙන්නේ. එවැනි වෛරස් රෝග වලට ඇත්තටම විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. අවශ්‍යය අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවලිය තුළින් ඉබේම සමනය වෙනවා. යම්කිසි කාලයක් ගත වෙනවා දින කීපයක් සමහර සති කීපයක් ගත වෙන්න පුළුවන්. එහිදී අපිට අවශ්‍ය දේ තමයි දරුවාගේ විජලනය වළක්වා ගැනීම. ඒ කියන්නේ ශරීරයේ තරල මට්ටම පවත්වා ගැනීම සහ පෝෂණය. මෙන්න මේ කාරණා දෙක ඉටු වෙනවා නම් සහ සමහර විට ඒ රෝග ලක්ෂණ අනුව යම්කිසි ඖෂධ ලබා දීම සිදු වෙන කරන්න අවශ්‍යයි. ඒ දරුවාට ඇතිවන අපහසුතාවය නැති කර ගැනීම. ඉදී පෝෂණය කියන්නේ ඒ දරුවාට මේ එවැනි විවිධ කෘතිම දේවල් ලබා දීම නෙවෙයි. ඇත්තටම පුළුවන් තරම් දුරට අපේ ස්වාභාවික තත්ත්වයට යන්න පුළුවන් නම් හොඳයි. සහ විශේෂයෙන් මේ දින අපි මේ ඩෙංගු රෝගය ගැනත් කතා කරනවා. ඒ නිසා දෙන වෛද්‍ය උපදෙස් තමයි මේ දුඹුරු පාට දේවල් රතු පාට දේවල් දෙන්න එපා දරුවන්ට යම්කිසි වෙලාවක වමනේ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපිට ඩොක්ටර්මට සමාවෙලා පොඩි වෙලාවක් දෙන්න අපි වෙලාව බලලෙමු. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි.
අපි වැදගත් තැනකට ආවේ. ඒ කියන්නේ මේ දිනවල ඩෙංගු තත්ත්වයේ හිසේස වීමත් එක්ක දරුවන් තමයි ගොඩක් වෙලාට බරපතලම තත්ත්වයන් වලට මුහුණ පාන්නේ. ඒ නිසා මේ දිනවත් කිරීම වැදගත් වෙනවා. ඔව්. මොකද ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇති වෙන පුළුවන් අවසනාවන්ත ලෙස එවැනි තත්ත්වයක් ඇති වුණොත් අපිට සමහර විට මේ දින ආහාර පානත් එක්ක සමහරට අඳුර ගන්න බැරි වෙන්න පුළුවන් පොඩි කකුසක් වෙන පස්සේ අනවශ්‍ය ලෙස සමහර විට විවිධ පරීක්ෂණ සහ යොමු වෙන්න පුළුවන් මේ වැනි දේවල් තියෙන නිසා පුළුවන් තරම් ස්වාභාවික ආහාර ලබා දීම සමහර විට දරුවා අර වෙනද කන ප්‍රමාණයම කන්න ගොඩක් දුරට සිදු වෙන්නේ නැහැ. නමුත් එසේ අවශ්‍ය නැහැ. නමුත් පුළුවන් තරම් සාමාන්‍යයෙන් අපේ භාවිතයේ විශේෂයෙන්ම පළතුරු වර්ග, එළවලු වර්ග ලබා දෙන්න පුළුවන් නම් ඒ දිනවලත් දරුවාට දෙන්න පුළුවන් චොක්ලට් වගේ දෙයක් කොන එකක් දෙන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. ඒක මේ සියලු දේම යම්කිසි නියමිත ප්‍රමාණිතය වැදගත් අන්ත දෙපැත්තරම යන්නේ නැතුව. කියන්නේ කිසිම දෙයක අන්තගාමී නොවි පුළුවන් තරම් මැද මාවතම හොයාගෙන මේ ඔස්සේ ගමන් කරන්න පුළුවන් නම් ඒක හරි වැදගත් දෙයක් බවට පත් වේ. ඩොක්ටර් අපේ කතාබහේ අපේ ව්‍යවහාරයේ අපේ ශබ්ද මාලාවේ ටිකක් අපි අතහැරලා දාපු වචනයක් තමයි සරම්ප. හැබැයි දැන් නැවත වතාවක් අපේ පාරිභාෂිත වචන මාලාවට සරම්ප පිළිබඳව වන ඇඟවම ඇවිල්ලා තියෙනවා. සරම්ප පිළිබඳව යම්කිසි කතා බහක් අපි සරම්ප තුරන් කෙරුවපු රටක් හැටියට මම හිතන්නේ අපි හිටියේ. හැබැයි දැන් තැනින් තැන සරම්ප පිළිබඳව වන ආරංචි ලැබෙනවා. ඔව්. පසුගිය දින කීපය සහ සති කීපය තුළ මේ සම්බන්ධව නැවත කතා බහක් ඇති වුණා. මොකද යම්කිසි දරුවන් ප්‍රමාණයක් මේ උණ සෙම්පෘෂ ලක්ෂණ සහ ශරීරයේ රතු පැහැති බිබිලි ලප තත්ත්වයක් ඇති වෙලා රෝහල් ගතවීම තුළදී අපිට අඳුර ගන්න ලැබුණ එයින් දරුවන් කිහිප දෙනෙක් තහවුරු කරන ලැබුවා සරම්ප රෝගී සහිත දරුවන් කියලා. මොකද 2019 සිට ශ්‍රී ලංකාවේ සරම්ප රෝගී තුරන් කර බවට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග එකතු වෙලා ප්‍රකාශයට පත් කළ තිබුණේ. නමුත් අවාසනාවන්ත ලෙස නැවත දරුවන් කීප දෙනෙකුට මේ රෝග තත්ත්වය වැළඳිච්ච බවට තහවුරු වුණා. එහිදී ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂා කිරීමේදී අපිට දැනගත් ලැබුච්ච දේ තමයි මේ සරම්ප එන්නද ලබා නොදුච්ච දරුවන් අපි දන්නවා මාස 9 සහ අවුරුදු 3 සරම්ප එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙනවා. එමගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් දරුවන්ට ලැබෙනවා. එම ප්‍රතිශක්තිකරණයේ බලයෙන් තමයි ලංකාව පුරාම මේ රෝගීන් සම්පූර්ණයෙන් නැති වෙලා මේ ලංකාව එවැනි රෝගීන් නැති රටක් බවට පත් වෙන තත්ත්වයට ආවේ. නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධති මේ ක්‍රියාවලිය සඳහා යොමු නොවීම සමහර විවිධ දෙමාපියන්ගේ විවිධ විශ්වාස ඇදහිලි සහ එවැනි දේවල් නිසා දරුවන්ට ප්‍රතිශක්තිකරණ ලබා නොදෙන කණ්ඩායමක් සිටින මෙන්න මේ කණ්ඩායමේ දරුවන්ට තමයි මේ රෝග තත්ත්වය වැළඳිලා අවාසනාවන්ත ලෙස රෝහල් ගත වෙන සිද්ධ වුණේ. ඉතින් අපි අවධානය කරන දේ තමයි මේ ගොඩාක් දුරට සමහර අපි මේ එන්නත් ලබා දෙන රෝග කක්කල් කැස්ස, ගලපටලේ පිට කැස්ම, සරම්ප, ජර්මන් සරම්ප, මොලේ වුණ විවිධ රෝගාබාධ තියෙන අපිට අහන්නවත් ලැබෙන්නේ නැහැ මේ කාලේ. මොකද ඒ අහන්න ලැබෙන්නේ නැත්තේ ඇත්තටම මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නිසා. ඒවා සමාජයේ ඉතාම අඩු මට්ටමකට ආපු නිසා. ඉතින් එම නිසා ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් අපි මේ ප්‍රතිශක්තිකරණ යොමු නොවුණු තින්. එම නිසා ඒ ලබා දෙන උපදෙස් අනුව නිවැරදිව ප්‍රතිශක්තිකරණ යොමු වෙලා ඒ දරුවන් ආරක්ෂා කරගන්න කියන එක තමයි මෙහිදී අතිරේක පණිවිඩයක් විදිහට අපිට දෙන්න තියෙන්නේ. ඔව්. ඔබේ ඇදහිල්ල මොකක් වුණත් කමක් නැහැ. වෛද්‍ය විද්‍යාව විශ්වාස කරන්න. ඒ නිසා වෛද්‍ය නිර්දේශය පිළිපදින්න. යහපත් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න වෙන විකල්පයක් නැහැ ඔබට. එහෙනම් බොහොම ස්තුතියි ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දසිල් මහත්මයත් එක්ක අපි සාකච්ඡා කළේ. ආසිරි රෝහල් සමූහය මෙහි මැදිහත් වීම සිද්ධ කරන අපේ කතාබහට නොම්බර 114 නොරිස් කැනල් පාර කොළඹ 10 තමයි ලිපිණය. නැත්තම් විමසීම් 0676 465 93 90 ඔස්සේ සිදු කළ හැකි. ඔබතුමාට තව තවත් ස්තුතියි. අපි තවත් දවසක මුණ ගැහෙමු.